ලෝක ඉතිහාසේ බොහෝ දේවල් වෙනස් වුනේ ඉතා සරලවම කිව්වොත් අපි අපේ වාසීට කියනවා කාලය නිසා කියලා. නමුත් ඇත්තටම කාලය නිසා නෙමෙයි, ලෝක ඉතිහාසේ බොහෝ දේවල් වෙනස් වෙන්නේ මිනිසුන්ගේ අවශ්‍යතාවය නිසා. තව පැහැදිලි කරොත් ගල් යුගය ඉවරුනේ ගල් ඉවර වෙලා නෙමෙයි, මිනිස්සුන්ට ගල් වලින් කරගන්න තිබ්බ දේවල් ඉවර වෙලා. ඊට පස්සේ මිනිස්සු තවත් අඩියක් ඉස්සරහට යනවා. කාලයත් එක්ක බොහෝ දේවල් මිනිස්සු තමන්ට ඕන විදිහට වෙනස් කරගන්නවා. එහෙම වෙනස් කරගෙන කරගෙන එකතරකට ඇවිල්ලා ඊට පස්සේ මිනිස්සු අතීතයේ වෙනස් වුනේ කොහොමද කියලා හොයන්න පටන් ගන්නවා. ඒ තමයි අපේ හැටි. කොහොම වෙතත් අවසානයේදී මෙහෙම දේවල් ආපස්සට කියලා හොයලා බලන අපිට අපිම සමහර දේවල් කරගත්තේ කොහොමද කියලා හොයාගන්න බැරි වෙනවා. එහෙම බැරි වුණ තැනදී අපි විවිධ උපකල්පන වලට යන්න පටන් ගන්නවා. ඒවා හරි වෙන්න පුළුවන්, වරදින්න පුළුවන්. හැබැයි අදටත් මිනිස්සු ලෝක ඉතිහාසයේ බොහෝ දේවල් ගවේෂණය කරද්දී මේවා මිනිස්සු කළ දේවල් නොවේ කියන්න බොහෝමයක් සාධක සම්පන්න තොරතුරු අපිට ඉතිහාසයේ තැනින් තැන හම්බ වෙනවා. ඒ දේවල් අපි වෙන සතුලේ සමහරලාට කතා කරලා තියෙනවා. දැනුත් පෙන්වන්න නෙමෙයි දෙයක්. අපි හැමෝම දන්න විදිහට අපි ජීවත් වෙන මේ පෘථුවියෙන් 70%-72% විතර ජලයෙන් වැහිලා. තවත් විදිහකට කියනවා නම් පෘථුවියෙන් 4%-1% විතර ප්‍රමාණයක් තමයි අපිට පේන්න තියෙන්නේ. උතුරු ඇමරිකාව, ඒ වගේම යුරෝපයේ උත්තර ද්‍රවයට ආසන්නව සතබුම් 2-3ක් යනකම් තියෙන්නේ අයිස්. ගොඩාක් වෙලාවට අපි අහලා තියෙනවා මේ අයිස් කඳු ටිකෙන් ටික දිය වෙනකොට මුහුදු මට්ටම ඉහළ යනවා කියලා. හරි, ඒ කියන්නේ අපි මේ කතා කරන මොහොත වෙනකම්, ඒ වගේම මේ මොහොතෙත් ඒ අයිස් කඳු දිය වෙනවා. ඒ පෘථුවිය ටිකෙන් ටික ගිල ගනිමින්. එහෙමනම් අපිට නොපෙනෙන කොයි තරම් දේවල් මේ ජලයට වැහිලා ඇතිද? ඔන්න ඔතනදී පුරාවිද්‍යා මූලාශ්‍ර වලින් නව තාක්ෂණය පාවිච්චි කරලා සැඟවුණු දේවල් හොයාගන්නවා වගේ මේ ගැනත් හොයලා බලන්න පුළුවන්. අපි ඔබව අරගෙන යනවා 1987 වසරට. 1987 ජපානයේ යොනගුනි ප්‍රදේශයේ ජීවත් වුණු ජපන් ජාතික කිමිදුම්කරුවෙක්ට අඩි 60ක් විතර වතුර යට පාෂාණ වලින් හැදුණු ගොඩනැගිල්ලක් දකින්න ලැබෙනවා. ඔහු ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරනවා. මේ ජලය යට කරන පුරාවිද්‍යා කැණීම්වල විශේෂ අවස්ථාවක්. මෙය ස්වභාවික පිහිටීමක් වෙන්න බෑ කියලයි ඔවුන් කියන්නේ. එසේනම් මෙය කවුරුන් හෝ නිර්මාණය කළ දෙයක්. ඔබට කියන්න, මේ විශාලත්වය පාපන්දු ක්‍රීඩාංගන 2ක් පමණ වෙනවා. ඒ වගේම ඔවුන් කියන විදිහට අඩි 23ක විතර කොටසක් තියෙනවලු මිනිස් මූණකට සමාන. බැලූ බැල්මට නම් එය මොයි පිළිමයට සමානයිලු. මේ කියන විදිහට නම් ගොන්නගිල්ල අවුරුදු 14,000ක් විතර පරණයි. ඉස්සර ජීවත් වුණ අය මේක කලේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ. අපි හිතමුකෝ එදා මේක ගොඩබිමක කොටසක් කියලා. එහෙමනම් ඒක කලේ කවුද? එහෙමත් නැත්නම් මේක තිබුණේ වතුර යටනම්? මේක කලේ කොහමද? එහෙනම් ඒක කලේ ගල් යුගයේ ජීවත් වුණ අයද? ඒත් දඩයම් කරලා Tamanගේ ජීවිතේ රැකගත්තු අපි දන්න ආදිවාසීන්ට නම් මේ තරම් විශ්මිත තාක්ෂණ ඥානයක් තිබුණේ නැහැ. ඒකත් එහෙමනම් මෙය නිර්මාණය කළේ කවුද?